නාගේ උනානේ හොඳ වැඩි හොඳ වැඩි ඒක තමයි 41 ඒ මම කල්පනා කරේ දැන් ඔහෙට 41යි කියනකොට ඒ මඩ නාගිවිලානේ වගේ ආ එහෙමද අර මට කලින් 41 ආහමුදුරන්ට ලැබුවේ ඒක අපි දන්නේ නැහැනේ ඔයාලා කියනකම් ආ එහෙමද ඔව් ඇත්තටම ඇත්තටම දැන් ඉතින් නාගි කියන්නේ ඇස්සෙනීම භාගයක් විතර අඩුයි ආහ අර ප්‍රසරක කියන එක දැනට මත් ටිකක් එන ලකුණු තියෙනවා ආහ मलमिनी जोली मलमिनी जीवते प्रश्न जीवन जीवत्न मत के ඒක තමයි මං හැවිදෙන් දැන් ඇත්තටම ඔහේ ඉපදිලා ඉ කියලා මට ප්‍රශ්නේ මම නම් ඉපදිලා නැහැ ඉපදිලා නැති ඉන්න මැරෙන්නේ නැහැ ඒ උනාට දැන් ඔහේ කියනවා ඒ ඉපදිලාලු ඉතින් මොකද කරන්නේ එහෙනම් මැරෙන්න වෙනවා තේරුණාද ඒ ඔහෙට මැරෙන්න වෙනවා මට කරන්න දෙයක් නැහැ ඉපදිලා නැති අය මැරෙන්නේ නැහනේ प्रश्न इवरा बार मंगिन्नोला हित आगे दम वायस हित आगे दम गेस्पेला हित आगे हित आगे हित मेच मंगेन मगुल सितुलेट दुलवा दाँड नेमे नोगे इंड पुलवा मुखेकूट हर हित नीना मटा दिन मुखेकूट हर हित नाइली मट मुको आंग मम नोन මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ඔය අම්මන්ట్లా වාඩි වෙලා ඔය කියෝ කියෝ ඉන්නා නේද ඕ මරණ කම කියුවත් වැඩක් නැහැ ඒක වෙන්නේ නැතු මං කියන්නේ ඒක වෙන්න කියලා ආහා ඔය කියවන්න නෙවෙයි බුද්ධාගම තියෙන්නේ ඒක වෙන්න තියෙන්නේ ඒ වුණාම ඉවරයි ඔය අවුරුදු ගණන් කියවන්න දෙන්නේ නැහැ ඒක මොහොතින් ඉවරයි ඒක තේරෙන්නේ නැහැ මේ ගොන් ඇත්තට තේරෙන්නේ නැහැ පිරිතුත් කියෝ කියෝ ඉන්නවා ඒකේ තියෙන දෙ කරන්නේ නැතු. ඈ ඒක නේ කියන්නේ. ඕක අවුරුදු ගණන් කියවන්න දෙයක් නැහැ එකපාරක් කරලා කරන්න තියෙන එච්චරයි. ඈ මොකද කරන්නේ? ඒක නේ. ඒක කරන්නේ නැතුවම. ඔය ඇත්තට මේක කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැති වගේ තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ආ කරන්න එකෙක් නැහැ කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඕ තේරුණාද? ඇහෙන බොරුව ඇහෙන්නේ ඒක ඇත්තක් වෙන්නේ මම ඇත්තක් කියලා බාරගත්තාම නේ දැන් ඔහෙට කියන ඔන්න ඉස්කෝලේ ගිනි ගන්න ඔය කියලා ආහා එතකොට ඒක මොකද්ද මොකද්ද අnder දෙමලයක් හැටියට ඒක අර්ථේ බාර ගන්න නැතුව හිටියානම් ඔහෙට ඉස්කෝලයක් ගිනි ගන්න නැහැ නේ
ටීවීක ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්ති යනවා. ඒ ඉංග්‍රීසියෙන් කියන ප්‍රවෘත්ති වල තේරුම දැන් කොළඹ හතර බුලක බෝම්බ බිබිරලයි කියලා. එහෙනම් ප්‍රවෘත්ති ඇහෙනවා. ඒ වුණාට ඉතින් ඔහේ දන්නවද? ඉංග්‍රීසි දන්නේ නැහනේ. ඒ ඔහෙට තම බෝම්බ පත්තු වෙලාද? නැහැ. ඔහෙට බෝම්බ පත්තු වෙන්නේ කීයටද? සිංහල ප්‍රවෘත්ති බලනකොට. ඔව්. තේරුණාද කියන්නේ? ඔව්. ඔහෙට බෝම්බ පත්තු වෙන්නේ සිංහල ප්‍රවෘත්ති බලනකොට. මං කියන්නේ එතකොට ඒ බෝම්බ ඇත්තද අර බෝම්බ ඇත්තද? එකක්වත් ඇත්ත නෙවෙයිනේ. තේරුණානේ කියන්නේ. එතකොට හැම එකක්ම තියෙන්නේ ඔය සිතුවිලි මතනේ. ඔව්. දැන් ওই බෝම්බ එකක්වත් මට පත්තු වෙන්නේ නැහැ. හේතුව තමයි මෙහි ටීවී ගන්න. තේරුණාද කියන එක? දැන් මට ප්‍රශ්නෙකුත් නැහැනේ. ඔව්. හරිද? ඒ වගේ මම කියන්නේ. ඒ වගේ සියල්ලම මිනිහ බැන්නත් ප්‍රශ්නයක් නැහැනේ. තේරුණාද? කෑම ලුණු රහ නැහැ කිව්වත් ප්‍රශ්නයක් නැහැනේ. ඒ මොනවද ඒ වචනේ තියෙන වැලුව එක බිඳුව කරගෙන ඉන්න. මොන හරි කිව්වොත් එම හා හොඳයි. හා එහෙම හා එහෙමද ආශෝක හරි ෂෝ ගුඩ්. ඉන්නේ ඉතින්. ඉවරයි. හරිද? ඒවා ප්‍රශ්න ගන්න කිව්වොත් නෑ එහෙම නෑ. ඔවා මොනවද මං කොච්චර වුමනාවෙන්ද ඒ වැඩේ කරුවා. බොරු කියන්න පානේ අරගෙන මේකයි. එහෙම උත්තර දෙන්න කිව්ව මොකද වෙන්නේ? අර පැත්තෙන් තව එනවා ප්‍රශ්න. තමුද කොහමද එහෙම කියන්නේ? තමුද කොහෙද එහෙම කරලා තියෙන්නේ? මං කියන්නේ බයිනකොට මනාසේ අහගෙන ගුණාසේ ඉන්නකො ඉවරයි ප්‍රශ්නේ. හරිද? ඔක්කොටම ඔව් කියන්න. හා ඔව් ඔව් මං ඔව් ඒක තමයි මගේ අතින් එහෙම වැරද්දක් වුණා. ඉවරයි. ඒක වුණා ඉවරයි ඉතින්. කවුරු හරි ඔහෙට බයිනකොට ඔහෙට බයින්න ඌත් එකතු වෙලා. එතකොට ඉවරයි ප්‍රශ්නේ. තේරුණාද? දැන් මිනිහා ඔහෙට බයිනකොට ඔහෙත් මිනිහගේ පැත්ත ගන්න. මිනිහත් එක්ක එකතු වෙලා ඔහෙත් ඔහෙටම බයින්න. එතකොට ආයේ මිනිහා බයින්නේ නැහැ. දන්නව ආයේ බයින්න ගියත් ආයෙත් ඔයා ඌත් එකතු වෙලා ඔයාම ඔයාට බැන ගන්නවා කියලා. ප්‍රශ්නේ ඉවරයි. ආයේ දැන් පස්සේ බයින්නේ නැහැ කවුරුත්. කොයිතරම් ෂෝක්ද පාන්නකො ජීවිතේ. තේරුම් අරන් එහෙම ජීවත් වෙන්නේ නැහැ. ඒකනේ අවාසනාව කියන්නේ. නිකමට ඔය කියන එකක් දෙකක් කරලා බලන්න කොයිතරම් ජොලිද කියලා. මිනිහත් දෙක්ක ඊටවසේ දෙන්න ඔය දෙන්න එකතු වෙලා හිනා වෙවි. ඔය දෙන්න ඔයාට බැන බැන ඉන්න වෙලාවක එයා යෝජනා කරේ මැනිකේ ඒ මට බැන අංගු ටිකක් කියලා එයාම යෝජනා කරා. එතකොට ඔයාලා දෙන්න එකතු වෙලා ඌට බැන බැන ඉන්න. ඒ තරම් ජොලි වැඩි. ඒකින්ද වචන වලට තියෙන වටිනාකම තමයි ඔය ප්‍රශ්න ඔක්කොටම මුල. ඔය 41 කියන එකට බර වටිනාකමක් දීලා 16 කියන එකට චූටි වටිනාකමක් දීලා. හරිද? 16 කියන එකට ලොකු වටිනාකමක් දීලා මොකෙක් හරි හිටියානම් ඒකටත් හොස් ගාලා මේ සීහ නැති වෙනවනේ. අයියෝ මට 16ද? මොකද්ද? ඉවරයිනේ දෙකම එකයිනේ. ඔව්. එහෙනම් තියන් කිසි මනුස්සයෙකුට පුළුවන් නම් 0 යගේයි 10 යගේයි 20 30 50 යගේයි ඔක්කොම එකයි කියලා ගන්න උඩ ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඉවරයිනේ වැඩි. 41 මරු ෂෝක්ෂු 41යිනේ. ආ හරි. ඉවරයි වැඩි. තේරුණාද? අයියෝ මට 41යි. අයියෝ මට SP ඉන්නේ. අයියෝ මට ප්‍රෙෂර් වගේ. අයියෝ මට මොන මගුලක්ද කියන්නේ? ඕක අයියෝ ගෑවත් ඒක තියෙනවා. නිකන් ජොලි කිව්වත් ඒක තියෙනවා. ඉතින් තිබ්බදින් මොකෝ? ඒක නම් නෙමෙයි හැමදේම ඇත්ත බුලේ. බොරු කිව්වේ නෑ මෙච්චර කල්. තේරුණාද? ඒකට ඉතින් බඩගින්නට කෑම කනවා වගේ ඔහෙට ඔය ප්‍රෙෂර් එකට මොනවා හරි එකක් තියෙනවනේ ඒක කරලා ඉන්නවා ඉතින් ඉවරයි. දැන් කෑම දුන්නාම ඔහේ කෑම කෑව කීකෝ ඉන්නත් හිත ඉන්නවද නැන්නේ කෑව ඉවරනේ. දැන් බෙහෙත් දුන්නාම තමයි බෙහෙත් දුන්න ඉවරයි ඉතින්. ආයෙගෙන හිතන්න දෙන්නේ නැහැ. ඉතින් බඩගින්න කෑම කාලා හොඳ වුණොත් ආ හොඳ වුණා. නැත්තම් ආ නෑ තව කන්න පුළුවන්. ඉවරයි. ඔව්. දැන් ඔහි බඩ බත් කෑවට පස්සේ බඩගින්නන් තව මොන හරි කනවනේ. ඒ වගේ බෙහෙත් බීපුවාම ලෙඩ හොඳ වුණ නැත්නම් තව මොන හරි බොනවා. ඉවරයි. ඒක ගැන හිතන්න දෙයක් නෑ.
සමහරවිට කකා ඉන්නකොට කන කෑමක් ගිසෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේ බෙහෙත් බිබී ඉන්නකොට ආදිසිය බෙහෙත් ඇලර්ජි කියලා මැරෙන්න පුළුවන්. ඒක ඉවරයි. ඔව්. ඒක නෑ. ඒ ඔහේ ගොහමේ කියන්නේ ලෙඩින් දම් මැරෙනවායි කියලා. ලෙඩින් දම් කිරගන්නේ බඩගින්නත් ලෙඩක්. පිපාසයත් ලෙඩක්. එනා බුදුහාඳුර කියන්නේ දිගච්චා පරමා රෝගා කියලා. ඔය කියන්නේ කැන්සර් අනම්මන ඔය ඔක්කොට වඩා බරපතල ලෙඩේ තමයි බඩගින්නේ. ඔව්. එනා මොකද අරේ වඩ බෙහෙත් කළා හොඳ කරන්න පුළුවන් මේකට බෙහෙත් කළා හොඳ කරන්න බෑ මැරෙනකම් හැමදාම බෙහෙත් දෙන්න ඕනේ. ඔව්. නැද්ද? ඒක දවස් දෙක තුනක් ඔය බඩගින්නට බෙහෙත් නොදී තාංග මොනවා වේද? ඔලුවේ ළඟ බිත්තියක් ගාව දින්නේ ඒ නිසා ගත කරන හැම මොහොතක්ම මේ ලෝකේ සතුට පමණයි තියෙන්නේ හොඳට තේරුම් ගන්න. දුක කියලා අල්ප මාත්‍රයක් මේ විශ්වය කොතැනකවත් මට ස්පර්ශ වෙන්නේ නැත. තේරුණාද? ආන් එතෙන්ටපත් වෙන්න මං වගේම සදාකාලික සතුටින් ඉන්න. ඉවරයි. එහෙවුට අපායක් තියනවාද? මේක කම්බෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් එහෙව් එකකට ඕනිද? නෑ. මරණ බය කියලා එකක් තියනවාද? මරණය කියලා එකක් හම්බ වෙනවද මේ මොහොතේ විතරින් එකකට? නෑ, මේ මොහොත මැරෙන මොහොත. එච්චරනේ. දැන් අනිත්‍යව මේ මොහොතේ ඉඳන් මැරෙන මොහොත වෙනකම් ප්ලෑන් ගහනවානේ. දැන් මැරි මම මැරුණා මාරෙහියයි මට මේ වෙයි මගේ අරක වෙයි මේක වෙයි මොකද ජීවිතේ? මං කියන්නේ මැරෙනකොට මැරියන්, කනකොට කාපම්, බොනකොට බීපම්, ඉන්නකොට ඉඳපම්, ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. ඔව්. මුන් දැන් මෙතන ඉඳලම මැරි ඉන්නවනේ. අර මැරෙන්න තව ගොඩක් කල් තියෙනවා. අද ඉඳන් මැරි ඉන්නවනේ. මොන පවද්ද කියහංකෝ? මොන කරුමයක්ද? ඒනි කියන්නේ මේ දැන් ජීවන්තයන් එච්චරයි තියෙන්නේ. මෙන්න මේ කාරණාව කියන්නේ බුදු කෙනෙක් පහළ වුණේ සිහිය නැතුව මල විකාරෙන් නටනේ උන්ට. මේ දැන් තුපි ඉන්නවනේ කියලා සිහියෙන් තේරුම් කළ දෙන්න බුදු කෙනෙක් කියන්නේ. තේරුණේ? ඒ මොහොත බාර ගන්න. දැන් බාර ගන්න. දැන් ඔය බාර ගන්න. දැන් මදුරු කනවා නම් බාර ගනින්. ඉතින් මොකද කරන්නේ? ඉවරයි. මොකද බාර නොගත්තත් බාර ගත්තත් ඒ වේදනාව තියෙනවා. ඉතින් මං කියන්නේ බාර ගන්න. ඒක ෂෝක්. ඒක. ඉතින් අවසනාවට මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට මං ඇසුරු කරන්නේ. උන්ට අවසාන පණිවිඩෙත් මං කියලා ඉවරයි. ඒ වුණාට උන් තාම වනු ගන්න. ප්‍රැක්ටිකලිම කියන කතන්දරේ තේරෙන්නේ නැහැ. මොන පවද්ද කියලා හිතෙනවා. කරන්න දෙන්නේ ඒකින්ද මේ ඔය කතා කරනකොට සමහරට ඔයා වා රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති. ඔයා කතා කරනකොට යමක් කතා කළ යුතු නිසා 41යි කිව්වා, ප්‍රෙෂර් තියෙනවායි කිව්වා. එහෙම වෙන්න පුළුවන්. අපිත් කතා කරනකොට කියනවා. තේරුණාද? ඒක ගැටලුව නෑ. හැබැයි ඒ කියන්නේ ඒක වචනයක් කැටියට. ඒක අර සම්මතය තුල ඉන්නකොට දැන් කළු සුදු තියෙන නිසා අපි කියනවා කේස් ගැන කතා කරනකොට මගේ කේස් කළුයි මගේ කේස් සුදුයි. ඔව්. එහෙම අපි කතා කරනවා. දැන් ඒ කතා කරන එක තුල කිසිදු හැඟීමක් නැහැ. දුකක් සතුටක් එහෙම මොකුත් නැහැ. ලෙඩ ගැන කතා කරනකොට ලෙඩ තියෙන ලෙඩ කියනවා. ඇති දේ ඇති සැටියෙන් කියනවා, නැති දේ නැති සැටියෙන් කියනවා. කියන මොහොතේ මේක ඉවර වෙනවා කියලා ආයේ චූටි හෝ පසුතැවීමක් ඇත්තනේ ඉන්න. මට ප්‍රෙෂර් තමයි. මං එන කරුමක්කාරයෙක්. මං එන විඳවීමක් විදිනවා. බලන්නකෝ මගේ වයසෙ උන් කොයිතරම් සතුටෙන් කිසි ලෙඩක් දුක නැතු ඉන්නවද. ඒ උනාට බලන්නකෝ මං. ආන් ඒක නෑ.
කැන්සර් එකක් තියෙන්න පුළුවන් මට දැන්. ෂොක් නේ ඉතින් මං කියන්නේ ඒවත් තියෙන්න බෑ අත්තලානේ. ඔව්. ආ, තියෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඔව්. ඒක තමයි මේ ගැටි. ඒක බාර ගන්න ඕනේ මගේ හැමදේම ජීවිතේ බාර ගන්න ඕනේ. ඒ හැම එකක් තුලම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සතුටින් ඉන්න පුළුවන් මේක බාරගෙන නිහඬ වෙන එකෙන්. හෙවත් අත්හරින එකෙන්. තේරුණාද? දැන් ඔයාලට මොනවා හරි තෑග්ගක් දෙනකොට බාර ගන්නවා. බාර ගත්තා මේසෙ උඩින් තිබ්බා. ආයේ ගැන හෙවිල්ලක් නැහැ. ඒක මොනවද බල්ලෝ අරන් ගියත් එකයි අපුට අරන් ගියත් එකයි ඒක මිනිහා ගත්තත් එකයි වෙන එකෙක් අරන් ගියත් එකයි අඩු මේක ගැන එක මොකද්ද කියලාවත් හෙවිල්ලක් නැහැ. දැන් මොකද්ද කියලා හෙව්වොත් නෙමෙයිද ප්‍රශ්නේ? ඕකේ තියෙනවා ගොඩාක් පෙරේත කරන කෑමක්. ඕක මොකද්ද කියලා හොයපෙහින්ද කෑමක් කියලා දැනගත්ත ආසම කෑම කියලා දැනගත්ත මේසෙ උඩ තිබ්බා. මේසෙ උඩ තිබ්බ වෙලාවෙ ඉඳන් ඔළුව වැඩ කරන්නේ නැද්ද? අරක මේසෙ උඩ, අරක මේසෙ උඩ, අරක මේසෙ උඩ මොකාරි ගණීද දන්නේ, මොකාවත් කයිද දන්නේ. ඔව්. තේරුණාද? හරි ප්‍රශ්න ගොඩයි. ඔව්. ඒ මොකක් කරේ හම්බෙනකොට හම්බුණා කියන එක දැනගන්නවත් හරිනවා. ඉවරයි. ඔව්. හේතුව තමයි අපරාධය ඔය ගැන කල්පනා කර කර ඉන්නේ. යම් කිසි දෙයක් ධර්මතාවයෙන් ඔයාට ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා, නොලැබෙන්න තියෙනවා නම් නොලැබෙනවා. තේරුණාද? අතර දීලත් අහිමි වෙන්න තියෙනවා නම් ඒක අහිමි වෙනවා. අතර නොදී හිමි වෙන්න තිබුණත් ඒක හිමි වෙනවා. ඒ නිසා ඒ වෙන්න තියෙන දේවල් වෙනවයි කියන එක ඉතා හොඳින් දැනගෙන ඒ දෙයට වෙන්න දීලා නිහඬ වෙන්න. ඔයාට යමක් හම්බ වෙන්න තියෙනවා නම් කෙනෙක් ඔයාට පිඟානටම බෙදලා ගෙනල්ලා දෙනවා. තේරුණාද? ඒක නවත්තන්න බෑ. ඒක බාර ගන්න. ඉතින් මම මේ ගොඩක් කීවේ වෙනකුත් නෙමෙයි උපන් දිනේට අපිට දෙන්න තෑගි නෑ. ඔය තෑග්ග අප්පකි. ඔය තෑග්ග මේ තෑග්ගට වටිනාකමක් දෙන්නම බෑ. මේක නේ කියන්නේ. ඉතින් මේ ලෝක කිසි මනුස්සයෙක් දෙන්නේ නැති තෑග්ගක් දුන්නේ නෑ. දෙන්න ඉස්සෙල්ලා ඌ ඒක හොයාගෙන ඉන්න ඕනේ. ඌට ඒක හම්බුනේ නැත්තම් අර පොතේ තිබ්බ මේ පොතේ තිබ්බ කියලා ටිකක් කියන්න පුළුවන්. තේරුණාද? අර ජාතකයේ තියෙනවා, අර එහෙම තියෙනවා, අර හාමුදුරුවෝ කියලා තියෙනවා, මෙහෙම තියෙනවා, එහෙම කියන්න පුළුවන්. හැබැයි ඌලඟ එක නෑ. අනුන්ගේ දෙයක් දෙන්න. අනුන්ගේ එකක් දෙන්න යන්නේ. අනුන්ගේ එකක් දීලා වැඩක් තියෙයි. නෑ නෑ, ඉතින් මං දෙන්න මගේ එක. මං කණ එකෙන් කොටහක් දෙනවා. උඹට උඹත් කාපම් බම් මේක මාරු ජොලි ෂෝ කියලා. ඉතින් උඹේ පවට කන්න නැත්තම් මට කරන්න දෙයක් නෑ. නමුත් මම දීලා ඉවරයි. ඒ කුගේ වැඩ මට කරන්න දෙයක් නෑ. මට කරන්න පුළුවන් ඔබ රිවේ මං කරලා දී.